ප්‍රාකරන අද විද්‍යුත් මණ්ඩලයට විශේෂයෙන්ම මේ මට ප්‍රශ්නයක් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රීතේරත් මහත්තයාගෙන්. රීතේරත් මහත්මයා මට කියන්න මේ අත්‍තර මට කියන්න මේ එක දෙයක් තියෙනවා. එකක් තමයි මේ අපි පැති ජීවත් වෙන දුෂ්කර ජීවත් වෙන මිනිස්සු අපට ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ඒ මූලධර්ම වල ඒ තියෙන සහනශීලී ප්‍රතිපත්ති අද වගේ පීඩනයට පත් වෙච්ච මොහොතක ඉතාමත් වටිනාකමින් දැනෙනවා. මේ ලොකු වටිනාකමක් තියෙනවා. නමුත් අද මේ සමාජගත වෙලා තියෙන මතය තමයි ඔබතුමාලත් අර අන්ත දක්ෂිණාංශික පක්ෂ එක්ක එකතු වෙලා ඩීල් දාගෙන ගමනක් කරනවා කියන එක. ඒක ඔප්පේන මගේ එකම මේ ප්‍රශ්නේ තමයි ඔබතුමා පහුගිය දවස්වල මේ මාධ්‍ය වලින් පළ වුණා, මේ FB එකේ වෙබ්සයිට් වල තිබුණා ඔබතුමා මේ වෙරි බීමතින් ගිහිල්ලා අනතුරක් සිදු කරගත්ත කියලා. ඒවා අපි අමතක කරමු. මේ ඒවායේ සත්‍යතාවය අපි හොයන්න යන්නේ නැහැ. නොබී වෙන්නත් පුළුවන්, මේ යම් කිසි අසස්තාවයක් තියෙනත් පුළුවන්. ඒක කොහොම නමුත් අපිට මට අහන්න තියෙන ප්‍රශ්න තමයි ඔබතුමා දැන් සාමාන්‍ය මිනිස්සෙක් ගිහිල්ලා ඒ වගේ අනතුරක් සිද්ධුනයි කලවක් හප්පලා ඒ රජයේ දේපලකට අලාභාන කිරීමේ වගේ සිද්ධියක් වුණාම නඩු කටයුත්තක් ගිහිල්ලා ලොකු කාලයක් ගිහිල්ලා තමයි එළියට එන්නේ. ඔබතුමාට එක රැයකින් රුපියල් 1500ක් වගේ සුළු දළ මුදලකට යටත් ඔබතුමා මේ එළියට එනවා. මම ඒ ලොකු අවස්ථාවක් ලැබෙනවා. මගේ තර්කය තමයි, මගේ ප්‍රශ්නේ තමයි මේ සියලු දේවල් ලැබෙන්නේ ඔබතුමාලා මේ තියෙන යහපාලයන්වත් එක්ක තියෙන ලොකු ඩීල් එක නිසා නේද? ඉතින් එහෙම රාත්‍රිය යද්දි යම්කිසි පුද්ගලයෙක් පාර හරහා එකපාරට පැන්නා, පයින්වත් එක්ක මම වාහනේ රියදුරු විදිහට ගියේ, මගේ රියදුරා කාර්යාලය නවත්තලා ගියේ. ඒකට හේතුව තමයි පහුවදා උදේ පාන්දර ඔබත් ඉන්න දිස්ත්‍රික්කයේ අනුරාධපුරේ පහු කරගෙන මම මන්නාරමේ උදේ 10ට ඉන්න තිබුණා. මන්නාරමේ ධීවර ජනතාවත් එක්ක සාකච්ඡාවක් උදාගෙන තිබුණා පහුවදා උදේ 10ට. ඒක මගේ රියදුරා නිදිමරලා හිටියොත් ලොකු ගමනක් දීර්ඝ ගමනක් යන්න තියෙන අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔහුව කාර්යාලයේ තියලා තමයි මම රියදුරු වැඩේ බාර අරගෙන මගේ නිවසට රාත්‍රී ගියේ. ඒ යනකොට තමයි අර පුද්ගලෙක් පාර හරහා පැන්නේ. ඉතින් ඔහුව බේරා ගන්න ඕනිකම තිබුණා. මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා මම වාහනේ මගේ වම් මත පැත්තට කැපුවා. ඒකට තමයි පාරෙන් ඉවතට ගිහිල්ලා දුරකතන කුරුණක මගේ වාහනේ වම් මත පැත්ත වැදුනා. ඉතින් ඒ වැදිච්ච එකත් එක්ක දුරකතන කුරුණට අලාභයක් සිද්ධ වුණා. ඊටත් වඩා බරපතල අලාභයක් වුණා මගේ වාහනේට. දැන් ඔබතුමාලා කවුරුත් ඒ වාහනේට ඇච්ච අලාභය ගැන අත්‍තරම් කතා කරන්නේ නැහැ. ලක්ෂ ගානක අලාභයක් තියෙනවා. මාස 3ක් විතර යනවා ඒක හදන්න. මගේ ජීවිතේට මුකුත් අනතුරක් උනේත් නැහැ. තුවාලයක්වත් සීරිමක්වත් උනේ නැහැ. වම් මත පැත්ත වැදිච්ච නිසා. ඉතින් මේක මේ වැරද්ද ඉතා නිහතමානීව මම බාර ගන්න. මම හැංගුනේ නැහැ. මම පලා ගියේ නැහැ. මමම තමයි ඒ වෙලාවෙම පොලිසියට කතා කරන්නේ. පොලිස් මූලස්ථානයට කතා කරා. 011 2 42 2 1 4ට ඒ කතා කරලා වැලිකඩ ඔයිසි මහත්තයාට, වැලිකඩ පොලිසියට, මගේ දුරකථනේ තියෙන ඒ අංක මම කතා කරා පොලිසියට. ඒ වෙනකොට පොලිසියත් එතනට පැමිණියා. ඊට පස්සේ මම පොලිසියට ඉදිරිපත් වෙලා කිව්වා මේ මගේ අතින් මේ වාහනේ වැදුනා. ඒ වැදුනේ පුද්ගලයෙක්ගේ ජීවිතයක් බේරගන්න මම දරපු උත්සාහය. මම පිළිගන්නවා මගේ අතින් වැරද්දක් වුණා. මොකද්ද මං කරපු වැරද්ද? මිනිස්සෙක් මැරුණා. අඩුම ගානේ පාරේ ඉන්න හිටපු බල්ලෙක්වත් මැරුණා නෑ. දුරකථන කුරුණක් කැඩුනා. ඉතින් දුරකථන කුරුණ කැඩිච්ච එකට අදාළව මම ඒ අදාළ අලාභේ පහුවදාම ගෙව්වා. රුපියල් 17,423යි. ඒක මම පහුවදාම ගෙව්වා. මගේ වාහනේ හදා ගන්න ඕනේ. ඒක මම පෞද්ගලිකව දරා ගන්න ඕනේ. පක්ෂේ විදිහට මම ඒක දරාගන්න. ඉතින් ඇත්තටම මෙතෙන්දි මම මන්ත්‍රීවරයෙක් විදිහට මගේ දේශපාලන බලය පාවිච්චි කරේ නැහැ. ඩීල් තිබ්බනම් මට කරන්න තිබුණ වැඩේ මොකද්ද? එහෙනම් ඒ වෙලාවෙම ඒ අදාළ ඩීල් තියෙන දේශපාලන නායකයන්ට කතා කරලා මේක පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ නැතුව, උසාවි දාන්නෙත් නැතුව මෙතනින්ම ඉවර කරමු. එහෙම සිද්ධියක් වුණේ නැහැ කියලා. මම එහෙම කරේ නැහැ. මං හරි පැහැදිලිව පොලිසියට ගියා. පොලිස් පරීක්ෂණ වලට මම ඉදිරිපත් වුණා. ඒ ස්ථානීය පරීක්ෂණ සහ සියලු කටයුතු පොලිසිය මගින් කරා. පොලිසිය කිසිම ආකාරයක මට පක්ෂග්‍රාහී කටයුතු කරේ නැහැ. එහෙම කරා නම් ඔය ජාති චෝදනා ඉදිරිපත් කරන්නෙත් නැහැ. ඒ අනුව පොලිසිය මාව අධිකරණ වෛද්‍යවරයෙක් ළඟටත් අරන් ගියා. අධිකරණ වෛද්‍යවරයෙක් ළඟ වරියක් ළඟට අරන් ගිහිල්ලා මගේ ශරීරය පරීක්ෂා කරා. ඒ සියල්ල සිද්ධ වුණා. ඩීල් ගැහුවා නම් ඔවා කරන්නේ නැහැ. මේක එතනින් මට ගන්න. ඉතින් එතෙන්දි මට චෝදනා තුනක් ඉදිරිපත් වුණා. එකක් අපරීක්ෂාකාරී ලෙස වාහනය පදවපු නිසා දේපලකට හානිවීම, අර මේ ටෙලිකොම් කණුවට හානිවීම. දෙක අපරීක්ෂාකාරී දෙට ප්‍රිය පැදවීම කියන එක. ඒකත් මම බාර ගන්නවා. ඒ දෙකම මම බාර ගන්න දෙයක්.
තුන්වෙනි කරුණ විදිහට මට ඉදිරිපත් කරලා තිබුණා බීම තිරිය පැදිවීම කියලා. ඒක සම්පූර්ණ අසත්‍යක්. මොකද ඒක මම ඉදිරිපත් කරපු අධිකරණ වෛද්‍ය වාර්තාවේ වෛද්‍යතුමිය කොහෙවත් සඳහන් කළා නැහැ මම බීම තිරිය පැදෙව්වා කියලා. පොලිසියේ කිසිදු කෙනෙක් මට චෝදනා කරේ නැහැ මම බීම තිරිය පැදුවයි කියලා. ඒ මොහොතේ ඒ කිසිදු එහෙක කිව්වේ නැහැ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම තිබුණා නම් ඒ මොහොතේම පොලිසිය අර අපි කියන්නේ සරල භාෂාවෙන් බැලුම් පුම්බනවා කියලා. බැලුම් පුම්බන්න තිබුණා. ඒත් උන්ට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. උන් ඊටත් වඩා අපක්ෂපාතීව පරීක්ෂණ. මොකද පොලිසිය උතන බැලුම් පුම්බලා නැහැ කියලා කිව්වා නම් කෙනෙකුට කියන්න පුළුවන් පොලිසිය පක්ෂග්‍රාහී. මම තමයි ඒ චෝදනාව ආවේ කොතනින්ද එතකොට? ඒත් මම කියන පැහැදිලි කරගෙන ඉන්නම්. එතකොට පොලිසිය ඒ බැලුම් පුම්බලා මේක නැහැ කියලා කිව්වා නම් එතකොට ඔන්න චෝදනාවක් කරනවා පොලිසිය යට ගැහුව වැඩේ කියලා. ඒ නිසාම තමයි පොලිසිය වඩාත් ස්වාධීන වෙන්න අපක්ෂපාති වෙන්න අධිකරණ වෛද්‍යවරියක් ළඟට යන්න. ඒත් අධිකරණ වෛද්‍යවරිය ළඟට මම ගියා. එතුමිය මට දුන්නා පොඩි එක්සයිස් ටිකක්. මම ඒකත් කියන්න එපා. තනි කකුලෙන් හිටගන්න කිව්වා. එහාට ඇවිදින්න කිව්වා. මේ මම බීලාද කියලා බලන්න. ඉතින් මම ඒ සියලු පරීක්ෂණ කරා. ඊට පස්සේ එතුමිය මට කිව්වා ඕකේ you are okay කියලා. ඉතින් ඒ එහෙම කියලා. ඉතින් ඇත්තටම මම ඒ වාහනේ වැදිච්ච වෙලාවේ ඇත්තටම මිනිස්සු අත්තර දෙනෙක් වට වුණා. පළවෙනි අවස්ථාවේ. වට වුණාන් පස්සේ මාව අඳුරගෙන ඒ මොහොතේ මා ඒ මේ හිටපු කට්ටියගේ අපේ මන්ත්‍රීතුමා ආරක්ෂා වෙන්න එපා ඔබතුමා මේ කොහෙද මේ කියලා මාව බදාගත්තා. ඇත්තටම කියනවා මාව ඉම්බා. එතන හිටපු මිනිස්සෙක් මාව ඉම්බා මාව බැනලා ගත්තා. කියලා මේ තුමා මේ ආරක්ෂා කරන්න ඕන අපේ ගරු මන්ත්‍රීතුමා කියලා ඒ මහත්මයා බීලා හිටියේ. මාව බදාගත්ත ඊටම වුණා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට තමයි 3-4 දෙනෙක් ආවේ එතනට. ඒ ආපු අය ආවේ ටිකක් මේකේ රෝන් සයිඩ්. ඉතින් මට තේරුණා මේ කට්ටිය කවුද කියලා. ඇවිල්ලා තමයි ඊට පස්සේ කුණුහරුප කියලා කෑ ගහන්න පටන් ගත්තේ. එතනදිම එතනම තියෙනවා STF මුරපොලක්. ඒ මුරපොලට මුරපොලේ පොලිස් නිලධාරීකව සර් මෙහෙට එන්න කියලා. මොකද එතන අවශ්‍ය ප්‍රශ්නයක් ඇති නිසා මම එතනට ගිහලා හිටියා. එතකොට තමයි අර කණ්ඩායම ඔය කේක කුණුහරුප කියලා කෑ ගැහුවා. මම හිටියේ නෑ එතන. ඒ කීප දෙනෙක්. ඊට පස්සේ තමයි පොලිසියට ගිහලා අර පරීක්ෂණ වල මුණ දුන්නේ. ඉතින් අධිකරණ වෛද්‍ය නිලධාරීතුමිය ඒ වාර්තාවෙලිලා තියෙනවා ස්මෙල් ඔෆ් ලිකර් කියලා. ඒ කියන්නේ මත්පැන් පිළිබඳ ගන්ධයක් වහන වෙනවා කියලා. මගේ කටින් එනවා කියලා නෙමෙයි. එතකොට සාමාන්‍ය නීතිය දන්න ඕන කෙනෙක් දන්නවා මෙතුමල්ලා මට වඩා හොඳට දන්නවා. උසාවියකට ඉදිරිපත් කරනවත් ඒක චෝදනාවක් නෙමෙයි. මොකද ස්මෙල් ඔෆ් ලිකර් කියන එක එන්න පුළුවන් ඕන විදිහකට. සාමාන්‍ය කෙනෙක්ගේ ස්වභාවිකව ඇඟෙන් තියෙන දුර්ගන්ධය නිසා එන්න පුළුවන්. අතරම රෑ කාලත් නෙමෙයි හිටියේ. 12 මාටම ගෙදර ගිහිල්ලා කන්නේ හිටියේ. එහෙම වෙන්නත් පුළුවන්. නැත්තම් ලේ ගිලුනම එහෙම ගන්ධයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක්ගෙන් බීපු කෙනෙක්ව අල්ලගෙන ගියොත්, ඔසවගෙන ගියොත් එයාගේ ඇඟේ තිබිච්ච ඒ වැටුනොත් ගඳ එන්න පුළුවන්. විවිධ හේතු තියෙනවා එහෙම එන්න. නිසා එහෙම නැත්තම් මේක මාර ප්‍රශ්නයක් වෙනවා. පොලිසිය කෙනෙක්ව අල්ලගෙන ඔහුට චෝදනා කරන්න වුණාම මෙයාගේ අරකු ගඳයි කියලා දානවා ලියන බීමතින් පැදේවා කියලා. ඒතර ඕන කෙනෙක් යන්න පුළුවන්. ඒ නිසාම ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු නඩු තීන්දුවක් තියෙනවා. සුමන් රත්න එරෙහිව බොරැල්ල OIC කියලා නඩුවක්ම තියෙනවා. එහෙම මේ ස්මෙලින් ඔෆ් ලිකර් කියන එක නඩුවක් ගොනු කිරීම සඳහාවත් චෝදනාවක් නෙමෙයි. ඉන්ෆ්ලුවන්ස් ඔෆ් ලිකර් කියලා. ඒ දෙවෙනි එක. එහෙම තිබ්බනම් අන්න නඩුවක් ගොනු කරන්න පුළුවන්. ඉතින් මට ඇත්තටම එහෙම චෝදනාවක් නැහැ. ඒක සාමාන්‍ය ට්‍රැෆික් ඔෆෙන්ස් එකක්. කියන්නේ මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙච්ච එක. ඔය අර විදුලි කණුවේ අලාභය ගෙවලා ඒ වෙලාවේ මාව ගෙදර යවන්න තිබ්බා. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයේ වාහනයක් ගිල්ල හැප්පුණොත් එතන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් රිසිට් එකක් දෙනවා. වාහනේ යවනවා. පස්සේ ගිහින් රිසිට් එක ගන්න. ඒක උසාවි දාන්නේ නැහැ. උසාවි නොදා ඕන තරම් මේ රියානතුරු මහමාර්ග වල සිද්ධ වුණා මේ අදාළ වන්දි මුදල ගෙවුවම නිදහස් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මාව අරගෙන හිරේ තියලා මෙහෙම කරේ නැහැ. මං කට උත්තර දීලා පොලිස් ඇපයක් මත. පහුදා උදේම පොලිස් ඇපයක් මත. පොලිස් ඇප දෙන්න පුළුවන්. මම දැක්කා සිස ජයකොඩි මන්ත්‍රීවරයා කිව්වා එතුමා නීතිඥෙක්. හැබැයි නීතිඥෙක් වෙලත් නීතිය දන්නේ නැහැ. නීතිය ගැන දැනුම තියෙන මේ පොතපතම කියුවට බෑනේ. ප්‍රායෝගික අවබෝධයක් තියෙන්න බෑ. යන්න එපා උසාවි. ඉතින් ටියුෂන් ගුරේකට නැණි ඒ අවබෝධය. එතුමා කියලා තිබුණා මේ ඒක ඇප දෙන්න බෑ කියලා. ඉතින් එතුමන්ලා දන්නවා දඬ නීති සංග්‍රහය යටතේ හරි පැහැදිලිව ඇප දෙන්න පුළුවන්. පරීක්ෂණ අවසන් නම් පොලිස් ස්ථාන අධිපතිට ඇප දෙන්න පුළුවන්. ප්‍රධාන මාතෘකාවට උදේ මට ඒක හොඳයි. බොහොම ස්තුතියි මේ කාලේ දීපු ගැන. මට මේ මුළු රටටම මේක කියන්න පුළුවන්. මොකද මගේ නිර්දෝෂීභාවය මම ඔප්පු කරන්න ඕනේ. ඉතින් එතෙන්දී හරි පැහැදිලිව මම පොලිසියට ඉදිරිපත් වුණා.
අධිකරණ වෛද්‍ය තුමිය අර වාර්තාව නිකුත් කරා. ඒක ඇත්තටම උසාවි ගිනියන්න අදාළ දෙයක් නෙමෙයි. ඒ ගැන පරීක්ෂණයක් කරන්න එතුමියට එහෙම සැකයක් තිබුණා. මම බීලා ඉන්නවා, මම වෙරිමතින් ඉන්නේ කියලා සැකයක් තිබුණා. මගේ අර ප්‍රායෝගික පරීක්ෂණ එතුමියට තේරෙනවා. එහෙමනම් එතුමිය කරන්නේ මගේ ලේ අරගෙන ලේ පරීක්ෂා කරනවා. එතුමිය බැලුම් පුම්බක් නැහැ. අධිකරණ වෛද්‍යතුමියක් කරන්නේ මගේ ලේ ටික අරගෙන ලේවල බලනවා, මිලිමීටර 100.8ක් ඇල්කොහොල් තියෙනවද කියලා. ඉතින් එහෙම බලන්න එතුමියට අවශ්‍යතාවයක් නැහැ. මොකද එහෙම දෙයක් තිබුණ නැති නිසා. අර දුර්ගන්ධය කියන එක එන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මොකක් එතුමිය සාධාරණ වතර. ඉතින් එතුමිය මම ඩීල් එකක් තිබ්බනම් එතුමියට ඒකත් දාන්න නැතුව ඉන්නදී මට එතුමියට කියන්න තිබුණා ඔක දාන්න එපා කියලා. එහෙම තිබුණ නැහැ. පොලිසියට එහෙම උමනාවක් තිබුණ නැහැ. ඒ නිසා හරි පැහැදිලිව අධිකරණ වෛද්‍යතුමිය සාධාරණ අපක්ෂපාතීව ලිව මම මන්ත්‍රීද කවුද කියලා බැලුවේ නැහැ. මම ඒවා පාවිච්චි කරන්න ගියෙත් නැහැ. පොලිසිය මට හිරිව චෝදනා ඉදිරිපත් කරා උසාවියට. උසාවිය ඒක දවසකින් සිද්ධ වුණාද කියන එක. ඇත්තම දවසකින් නෙමෙයි. දවස් දෙකකින් පස්සේ සිද්ධ වුණේ. සිද්ධිය වෙලා ඊළඟ දවසේ. ඉතින් එදා බදාදා දවස සාමාන්‍යයෙන් වැලිකඩ පොලිසිය උසාවි දිනේ. ඉතින් එදාට තියෙන නඩු ටික ගින් දානවා. ඒක සාමාන්‍ය ක්‍රමවේදය. ඇත්තම පොලිසියට මේක උසාවි නොදා කරන්න තිබිච්ච වැඩක්. හැබැයි උසා පොලිසිය කල්පනා කරා මේ සිද්ධිය අර වැලිකඩ මෙයට කලින් සිද්ධියක් වුණානේ. චම්පි කරනවක ඇමතුමාගේ. ඒකත් එක්ක මේක මේ පක්ෂග්‍රාහී වුණා කියලා පොලිසියට චෝදනාවක් එයි කියලා වැඩි පරිස්සමට කඩදර. වෙන සාමාන්‍ය කෙනෙකුට වඩා මට දුන්න බැටේ ඇත්තම ගත්තොත් මට අරියාදුවක් කරා නෙමෙයි. නමුත් ක්‍රමවේදයට වැඩ කරා. ඉතින් එහෙම ගිහලා උසාවියට ඉදිරිපත් කරා. උසාවිය මේක බැලුවා. හරි පැහැදිලිව පළවෙනි චෝදනා දෙක මම බාරගත්තා. මම ඒ වන්දි මුදල ගෙවලා තිබුණේ. දෙවැනි එකට අදාළව තමයි 1500 දඩේ ගැහුවේ. ඒක තමයි සාමාන්‍ය නීති පොතේ තියෙන දඩ මුදල. තුන්වෙනි එකට මම වැරදකාරයෙක් නෙමෙයි. මොකද අධිකරණ වාර්තාවේ කිසි තැනක නැහැ මම බීමතින්ගේ පැදෙව්වා කියලා. පොලිසිය මොකක් හරි පරීක්ෂණයකින් ඔප්පු වෙලත් නැහැ එහෙම දෙයක් කරේ කියලා. ඒ නිසා හරි පැහැදිලිව මම නීතිය ඉදිරියට ගිහිල්ලා මේ රටේ සාමාන්‍ය පුද්ගලයෙක් ඇත්තරම ගත්තොත් සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන අයිතියවත් මට තිබුණ නැහැ. මේ mantri වීම නිසාම මට තාංචි ගොඩක් ආවා. ඒකත් දරාගෙන මම ඉදිරිපත් වුණා. ඒ නිසා ඒක තමයි ඇත්තටම සිද්ධිය උනේ. එතන කිසිඳු ඩීල් එකක් නැහැ. ඩීල් තිබ්බනම් මේ සිද්ධිය සම්පූර්ණයෙන් වැල යට ගිහිල්ලා මේක සිද්ධියක් නොවුනාසේ තමයි යන්නේ. ඊළඟට කියන්න ඕනේ මේක රජේ වාහනයක් කියලා. පැහැදිලිව නැහැ. මේක 2012 ඉඳලා මම පාවිච්චි කරන මගේ පෞද්ගලික වාහනේ. මේ ආණ්ඩුවෙන් දීලා තියෙන වාහනයක් කියලා මේ මතයක් හදන්න යන්නේ. මේ සිද්ධිය වෙච්ච පළවෙනි මොහොතේ ඉඳලම ඔය එක කණ්ඩායමක්. අර පහුගිය කාලේ රජේ දේපළ පාවිච්චි කරපු වාහන පාවිච්චි කරපු ඒ රජේ සම්පත් කොල්ල කාපු කණ්ඩායමක් ඉන්නවා. අද ඒව නැති වෙලා වීරු වැටිලා කේන්තියේ. අසරණ වෙලා බංකොලොත් වෙලා. ඉතින් දරා ගන්න බැරි කේන්චේ තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙලා තියෙන්නෙම මෙවැනි සාමාන්‍ය රියානතුරක් පවා දේශපාලන මඩ ගහන්න අවලාද ගහන්න පාවිච්චි කරනවා. අන්නේ කණ්ඩායම කෙලින් ඇවිල්ලා කතා කරන්න බැරි කමට අර කොහෙද පැත්ත ගිටපු ජයකොඩි මන්ත්‍රීවරයව දැම්මා. එතුමත් මේකට කර තිබ්බා. කවදාකවත් මම දැකලා නැහැ එහෙම දෙයක් කරනවා. නමුත් අර පාප කර්මයට කර ගහලා කිව්වා මේක රජේ වාහනයක් කියලා. මේක අපදෙන්න බෑ කියලා. ඉතින් සම්පූර්ණ වැරදි කතාවක්. මේක රජේ වාහනයක් නෙමෙයි. මේක පක්ෂයේ මට පෞද්ගලිකව ලබා දීලා තියෙන වාහනේ, මගේ නමට තියෙන වාහනේ, අදත් ලංකා බැංකුවේ මාසිකව වාරික මුදල් ගෙවන වාහනයක්. ඒ නිසා මේ සිදුවීම සාමාන්‍ය සරල මේ රටේ සිද්ධ වෙන මාර්ග රිය අනතුරක් පමණයි. එතනින් එහාට කිසිවක් නැහැ. ඒක තමයි ඒ සඳහා තියෙන ප්‍රධාන කාලය සම්පූර්ණ මෙවෙනවා. විනාඩි 5ක කාලයක් මම ඔබතුමාට ලබා දෙන්නම් අපේ ප්‍රධාන මාතෘකාව සාකච්ඡා කරන්න. අපිට ඒතුවන් කාලයක් දෙමු අපිට. බොහොම ස්තුතියි. ඔබතුමා මට මගෙන් ඒ ප්‍රශ්නේ අහුවට ඔබතුමා ඉස්සෙල්ලාම අර සමාජවාදී සහන ගැනීම කතා කරලා මාව පොඩ්ඩක් උඩින් තියලා ලස්සනට ප්‍රශ්නේ අහුවා. බොහොම හොඳයි. කොමුණත් මට එකෙන් අවස්ථාව ලැබුණා.